ආයිබෝන් මේ කොළඹ ටෙලිවිෂන් දිවා පුවත් ප්‍රකාශයයි මම දනුෂ්ක සංචය ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස් තල වෙතට සුගත් තිලකරත්න මල්ලල ක්‍රීඩා සභාපති ඉදිරියට මෝදි චීනයේ දැන් පුවත් සවිස්තරව කන්ද විහාරය පූජා භූමියේ ඉදිවු අභිනව වෙළඳ සංකීර්ණය ජනතා ඉදිරිපත් කිරීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මෙම වෙළඳ සංකීර්ණය පූජා භාණ්ඩ අලවිසල් 18ක් සහ ආපන ශාලා දෙකකින් සමන්විතයි. අලුත්ගම ඓතිහාසික කන්ද විහාරය වෙත පැමිණි ජනාධිපතිවරයා පළමුවෙන් එහි විහාරාධිපති හිමියන් බැහැදුටුවා. ඉන් අනතුරුව ආගමික කටයුතු සඳහා සහභාගී වූ රටේ ප්‍රධාන පුරවැසියා එහි පැමිණි සිටි ජනතාව සමග සුවද පිළිසඳරක යෙදුණා. මේ අතර මෙරට වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය පුළුල් පරිවර්තනයක් කරා ගෙන යාමට නවරජයේ සූදානම් බව ජනාධිපතිවරයා පැවසුවා. පයාගල පොතුවිල ශ්‍රී සූර්ය බණ්ඩාර රාජමන්තින්දාරාම විහාරස්ථානයට අනුබද්ධ ශ්‍රී ලක් පරිගණක පුහුණු මධ්‍යස්ථානයේ පාඨමාලා නිම කළ සිසුන් සඳහා සාධිකපත් ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමින් හෙතෙම ඒ බව සඳහන් කළා. ලොව විශාලතම රාජ්‍ය සේවය පවතින ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවකයන්ගේ සුබ සාධනය සහ කාර්යක්ෂමතාව උදෙසා වත්මන් රජය විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කර ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍ය කරු ජයසූරිය මහතා පෙන්වා දෙනවා. ඔහු මේ බව කියා සිටියේ සිය අමාත්‍යංශය මගින් ඊට කරන ලද ප්‍රධාන කාර්යභාරයන් පිළිබඳ කරුණු හෙළිදරව් කිරීම සඳහා පැවති මාධ්‍ය හමුවේදී. රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම සඳහා මොකද ලෝකයේ තියෙන ලොකුම රාජ්‍ය සේවය තියෙන ලංකාවේ සෑම ජනතාවගෙන් සෑම 15 දෙනෙකුටම එක රාජ්‍ය සේවකෙක් ඉන්නවා. නමුත් සාමාන්‍යයෙන් ලෝකයේ අපි දකින තත්ත්වය තමයි 250කට පමණ එක රාජ්‍ය සේවකෙක් සිටීම. ඉතින් එහෙමනම් ලෝකේ ලොකුම රාජ්‍ය සේවය අපේ තියෙනවා නම් කාර්යක්ෂම රාජ්‍ය සේවයක් තියෙන්න ඕනේ අපේ. ඒ අනුව අපි අපේ කාර්යාලවල මහ ජනතාවට සේවය කිරීමේදී කළ යුතු රාජකාරී සම්බන්ධයෙන් ජනතා ප්‍රතිඥප්තිය සකස් කරලා තියෙනවා. ඒ වැඩකටයුතු කිරීමේදී කාල සීමාව නියම කරලා තියෙනවා. ශ්‍රී ලංකාව මේ වන විට භූකම්පන අවදානමකට මුහුණ දී සිටින බවට පැතිර යන ආරංචිය තහවුරු කළ නොහැකි බව භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසනවා. දිවයිනේ බොහෝ මාධ්‍ය ශ්‍රී ලංකාව දැවැන්ත භූකම්පන අවදානමක ඇතැයි අද වාර්තා කර තිබුණා. අදාළ බලධාරීන්ගෙන් මේ පිළිබඳ අප විමසීමක් කළේ එබැවින්. අදාළ ආයතනයේ බලධාරීන් සඳහන් කළේ මීට වසර 10කට පමණ පෙර මෙවැනි අනාවැකියක් විද්‍යාඥයින් විසින් පළ කර තිබූ බවයි. නේපාලයේ සහ ජපානයේ මෑතකදී භූකම්පන හට ගැනීමත් සමග ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්ද මේ උනන්දුව මතුවී ඇතැයි අදාළ බලධාරියා සඳහන් කළා. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට ගිනිකොන දිගින් භූතල කලාපයක් නිර්මාණය වී ඇති බවද එය භූකම්පන තත්ත්වයක් සඳහා ඉවහල් වීමට හැකියාවක් ඇති බවද අනාවරණ කෙරුණා. ඒ අනුව ඇතැම් විට ශ්‍රී ලංකාවේ තසුළු භූකම්පන තත්ත්ව හට ගැනීමේ හැකියාවක් ඇති බව අදාළ බලධාරියා පෙන්වා දුන්නා. හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ තත්ත්වයේ එසේ වුවද එය නිල වශයෙන් තහවුරු කළ නොහැකි බවයි. රටේ අග්‍රාමාත්‍යවරයා අපත් කිරීමේ සම්පූර්ණ බලයද හැකියාවද ඇත්තේ ජනතාවට බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. බණ්ඩාරගම් පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කළුතර දිස්ත්‍රික් නියෝජිත සමුළුවේදී එම අදහස් පළ කෙරුණා. පවත්නා දේශපාලන සංස්කෘතියෙන් රටට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය හා ජනතාවට නිදහස ලැබී ඇති බවද මෙම සමුළුව අමතමින් ජනාධිපතිවරයා කියා සිටියා. මෙතිවරණ පිළිබඳව කතා කරන විට මේ රටේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් එක්සත් ජාතික පක්ෂයටත් පහුගිය දශක කීපයක් ගත්තහම පශ්චාත් මෙතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් ඇතිවෙච්ච අපකීර්තිය කිසි කෙනෙකුට බේරෙන්න පුළුවන් කමක් නැහැ. අගමැති ධූරය පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් කතා කරනවා, එක්සත් ජාතික පක්ෂයත් කතා කරනවා, අනික් දේශපාලන පක්ෂයත් කතා කරනවා. මේ රටේ අද තිබෙන දේශපාලන ක්‍රමයක් එක්ක මේ රටේ අගමැති ධූරය පිළිබඳව තීන්දුව ගැනීමේ සම්පූර්ණ හැකියාව තියෙන ජනතාවට පක්ෂයක් විදිහට මුළු රටේම ඡන්දදායකින්ට අවස්ථාව ලැබෙනවා. තමන් කැමති පක්ෂයට ඡන්ද දෙන්න දිස්ත්‍රික්කයේ ඉන්න අපේක්ෂකව තමා මන්ත්‍රීවරු විදිහට දිස්ත්‍රික්කෙන් යන්නේ. පක්ෂයට ඡන්ද දීම තුළ පක්ෂය ජයග්‍රහණය කෙරුවොත් එතනින් තමයි තීන්දුව වෙන්නේ අගමැතිවරයා කවුද කියන එක. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ සානිදහස. ඒපත් වෙන මන්ත්‍රීවරුන්ට පුළුවන්කම ලැබෙනවා තමන්ට කැමති අගමැතිවරයෙක් තෝරා ගැනීම. ඒකයි රටක තියෙන උන නිදහස. සියා මාත්‍ය දුරේ කටයුතු සම්බන්ධයෙන් විවාදයකට පැමිණෙන්නේ නැයි ජාතික නිදහස් පෙරමුණ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට අභියෝග කරනවා.
ජාතික නිදහස් පෙරමුණේ මේ අභියෝග ඉදිරිපත් කරන ලද්දේ අද විශේෂ මාධ්‍ය හමුවක් ඇඳවමින් එම පක්ෂ කාර්යාලයේදී මෙම මාධ්‍ය සාකච්ඡාව පැවැත්තුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී වීර කුමාර දිසානායක මහතා එහිදී විමසා සිටියේ ගෙවුණු දින 100 තුළ සජිත් ප්‍රේමදාස මහතා සිය අමාත්‍යංශය මගින් ඉටු කළ සේවය පිළිබඳව ජනතාවට අනාවරණය කළ යුතු බවයි. නොරොච්චෝලේ ගල්ලංගුළු බලාගාරයේ ක්‍රියාකාරීත්වය සහ ප්‍රගතිය සම්බන්ධයෙන් සෑහීමකට පත්වන බව දෙරටේ බලධාරීන් පවසනවා. විදුලි බල හා බලශක්තිය අමාත්‍ය පාර්ලි චම්පික රණවක සහ ශ්‍රී ලංකාවේ චීන නියෝජ්‍ය තානාපති රෙන් ෆැකියන් යන මහත්වරුන් අතර පැවති හමුවකදී ඒ සම්බන්ධයෙන් අදහස් පළ වුණා. ශ්‍රී ලංකාවේ ස්ථාවර බල සැපයුම වෙනුවෙන් නොරොච්චෝලේ ගල්ලඟුරු බලාගාරය සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන බව එම සාකච්ඡාවේදී සඳහන් වුණා. ශ්‍රී ලංකාවේ සමස්ත විදුලි බල සැපයුමෙන් 40%-60% අතර ප්‍රමාණයකට මෙම බලාගාරය විසින් දායකත්වයේ සපයන බවත් පසුගිය මාස 8ක කාලය තුළදී සුළු හෝ විදුලි බලජන්න බිඳවැටීමක් සිදු වී නැති බවත් අමාත්‍යවරයා එම සාකච්ඡාවේදී සඳහන් කළා. ශ්‍රී ලංකාවේ සංවර්ධනයට දීර්ඝකාලීනව ලබා දෙන කැපවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රජය හා ජනතාව කෘතඥතාව පළ කරන බව විදුලි බල අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළා. එම සාකච්ඡාවේදී චීන නියෝජ්‍ය රැන් ෆැකියන් මහතා සඳහන් කළේ නොරොච්චෝලේ බලාගාරයෙන් කිලෝවැට් 1ක විදුලි ජනනයක් වෙනුවෙන් වැය වන්නේ රුපියල් 8ක් වැනි මුදලක් බවයි. නොරොච්චෝලේ ගල්ලඟුරු බලාගාර අදියර 3ම සම්පූර්ණ කර ගැනීමෙන් පසු විදුලි බල මණ්ඩලයට ඇමරිකානු ඩොලර් මිලියන 1.5කට ආසන්න මුදලක් දිනපතා ශුද්ධ ලාභයක් ලෙස උපයාගත හැකි බවද සාකච්ඡාවේදී අවධාරණය කෙරුණා. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී තෙදින නිල සංචාරයක් සඳහා අද චීනයට පැමිණියා. දෙරට අතර මිත්‍රත්වය තහවුරු කිරීම හා ආර්ථික සහයෝගිතාව නැංවීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණයි. චීනය හා ඉන්දියාව අතර ඇති පළදූ මිත්‍රත්වය මෝදි මහතාගේ සංචාරයේදී බලාපොරොත්තු වන දෙරට අතර ආර්ථික සහයෝගිතාව වැඩිකර ගැනීමේ ක්‍රියාවට අවාසියක් සිදු වේ යයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මොවුන් අතර ඇති ද්විපාර්ශික සම්බන්ධයට යම් ආකාරයකින් හෝ බලපෑමක් සිදුවන්නේ ඉන්දියාව හා චීනය වෙන් කරන්නා වූ දේශ සීමාව නිසා බවද වැඩිදුරටත් වාර්තා වෙනවා. චීන ජනපති සී ජින්පින් මහතාව ෂියාන් නගරයේදීද ෂී මහතා ෂැන්කි නගරයේදීද මෝදි මහතා මුණ ගැසුණා. ඉදිරියේදී බීජිං හා ෂැන්හයි නගරවලද සංචාරය කිරීමට මෝදි මහතා අපේක්ෂා කරන බව වාර්තා වෙනවා. මෝදි මහතා මාධ්‍යයට ප්‍රකාශ කර ඇත්තේ මෙම සංචාරය තුළින් ආසියාව දියුණු කිරීමට බලාපොරොත්තු වන බවයි. ආසියාතික සංක්‍රමණිකයන් 350ක් ආහාර හෝ පානීය ජලය නොමැතිව මධ්‍ය ධරණී සාගරයේ අතරමංව සිටින බව වාර්තා වනවා. එම පිරිස දින 7ක් පුරා මෙසේ ගමන් කරන අතර කුඩා දරුවන් 80කට අධික සංඛ්‍යාවක් මෙහි සිටින බව විදේශ මාධ්‍ය වාර්තා කළා. මෙම බෝට්ටුවේ මගීන් සමග පණිවිඩු හුමාරු කළ සහන සේවා ආයතනයක් කියා සිටියේ සංක්‍රමණිකයින් බොහෝ දිනෙක රෝගාතුර වී ඇති බවයි. මියන්මාරයේ රොහින්ග්‍යා ජන සමූහයටත් මෙම සංක්‍රමණිකයින් රැගත් බෝට්ටුව පැදවූ තැනැත්තා පසුගිය ඉරිදා මෙම කණ්ඩායම අතහැර ගොස් ඇති බවට වාර්තා වුණා. මේ අතර බ්‍රිතාන්‍ය අමාත්‍යවරුන් මේ පිළිබඳ අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ යුරෝපා සංගමයේ ප්‍රතිපත්ති මධ්‍යධරණී මුවද හරහා පැමිණ සංක්‍රමණිකයින් සංඛ්‍යාව ඉහළ යෑමට උත්තේජනයක් බවයි. පිලඩෙල්ෆියාහිදී ඊයේ සිදු දුම්රියානතුරෙන් පුද්ගලයන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවට ඒ රට බලධාරීන් වාර්තා කළා. මෙම අනතුරට හේතු වී ඇත්තේ දුම්රිය නියමිත වේගයට වඩා දෙගුණයකින් ගමන් කළ නිසා බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. රියදුරු විසින් හදිසි තිරිඟ යෙදුවද අවශ්‍ය ප්‍රමාණයට වේගය අඩු කර ගැනීමට හැකි වී නැහැ. එරට ජාතික ප්‍රවාහන ආරක්ෂක මණ්ඩලය අනාවරණ කළේ ඒ හේතුව මත මෙම අනතුර සිදු වී ඇති බවයි. මෙහිදී 200 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවද වැඩිදුරටත් වාර්තා වෙනවා. ශ්‍රී ලංකා මල්ල ක්‍රීඩා සංගමේ සභාපති ධුරයට සුගත් තිලකරත්න මහතා මීට ස්වල්ප මොහොතකට පෙර තීරීපත් වුණා. නව සභාපති සුගත් තිලකරත්න මහතා සමග මෙම තනතුරට තරඟ කොට ඇත්තේ හිටපු නියෝජ්‍ය පොලිස්පති උපාලි කුමාරසිරි මහතා බව වාර්තා වෙනවා. චන්දීන් මනාපාසු 4ක් තිලකරත්න මහතා ලබාගෙන ඇති අතර කුමාරසිරි මහතා ලබාගෙන ඇත්තේ චන්ද 24ක් පමණයි. 2015 ඉන්දිය ප්‍රීමියර් ලීග් තරගාවලියේ 50 වැනි තරගයේදී රොයල් චැලෙන්ජර්ස් කණ්ඩායම පරදා කිංග්ස් 11 කණ්ඩායම ලකුණු 22 ජයග්‍රහණයක් වාර්තා කළා. තරගය පැවතුනේ මොහාලී ක්‍රීඩාංගණයේදී. පැය 3ක් පුරා ක්‍රීඩාංගණයට ඇදහැළු වර්ෂාව හේතුවෙන් තරගයට බාධා ඇති වුණා. ඒ අනුව එක් පිලකට පන්දු වාර 10ක් බැගින් සීමා කර තරගයේ පැවැත්වීමට විනිසුරුවන් තීරණය කළා.
ආරම්භයේ සිටම ප්‍රහාරාත්මක ක්‍රීඩා විලාශයක් පෙන්වූ කිංග්ස් 11 පෙතිකරුවන් නියමිත පන්දු වාර 10 අවසානයේ කඩු 6ක් දැවී ලකුණු 106ක් රැස් කළා. ඔවුන්ගේ ලකුණු ලබා ගැනීමේ වේගය 10.6ක් වශයෙන් සටහන් වුණා. කිංග්ස් 11 පිළවෙනුමෙන් වෘද්ධිමන් ෂා පන්දු 12කදී ලකුණු 31ක් රැස් කළා. පන්දු වාර 10 තුළ ලකුණු 107ක දැවැන්ති ඉලක්කයක් හඹා ගිය රෝයල් චැලෙන්ජර්ස් පිලට සිය පන්දු වාර 10 අවසානයේ ලබාගත හැකි වූයේ ලකුණු 84ක් පමණයි. දක්ෂ පන්දු යැවීමක නිරත වූ අක්සාර් පටෙල් ලකුණු 11කට කඩලු දෙකක් බිඳ හෙළුවා. තරගයේ වීරයා ලෙසින් සම්මාන දිනුවේ අක්සාර් පටෙල්. ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂ පිතිකරුවෙකු වූ පිලිප් හියුස්ගේ මරණය පිළිබඳ ස්වාධීන විමර්ශනයක් සිදු කරන බවට ඒ රට ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පසුගිය වසරේ නොවැම්බර් මස ඕස්ට්‍රේලියානු දේශීය තරගාවලියක් අතරතුර පන්දුවක් හිසේ වැදීම හේතුවෙන් දින දෙකක් රෝහල්ගතව අකර්මණ්‍යව සිටි පිලිප් හියුස් අනතුරුව ජීවිතක්ෂයට පත් වුණා. මේ යන විට ඔහු 25 වෙනි වියේ පසු වුණා. මෙම සිදුවීම පිළිබඳ ස්වාධීන විමර්ශනයක් ආරම්භ කිරීමට සිය යුතුකමක් හා වගකීමක් බවයි. මෙම සිදුවීම පිළිබඳ ස්වාධීන විමර්ශනයක් ආරම්භ කිරීම සිය යුතුකමක් හා වගකීමක් බවයි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය පෙන්වා දෙන්නේ. මෙය කිසිවෙකුගේ වැරදක් නොවුවත් මෙවැනි අනතුරු යළිත් සිදුවීම් වැළැක්වීමට මෙම පියවරගත් බවද ඔවුන් පවසනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ විනිමය අනුපාත මෙසේයි. ඇමරිකන් ඩොලර් එකක් රුපියල් 135.759යි. යුරෝ එකක් රුපියල් 154.733යි. සෞදි අරාබි රියාල් එකක් රුපියල් 35.57යි. එක්සත් අරාබියේ මේ බිරාම් එකක් රුපියල් 36.731යි. ජෝදාන් ඩිනාර් එකක් රුපියල් 188.789යි. කුවේට් ඩිනාර් එකක් රුපියල් 443.720යි. ඕමාන් රියාල් එකක් රුපියල් 246.759යි. කටාර් රියාල් එකක් රුපියල් 36.764යි. ඒ සමගින් අපගේ දිවා පුවත් විකාශය නිමාවට පත්වෙනවා. යළිත් ප්‍රධාන පුවත් සමගින් හමුවෙමු. I bought one.